De la sana sanarse, Amen. sanarse, tal vez está perdido carando por lo ande, me ahora pita que ni niiria o ni da que ni niiria o, y se sien, y deca, porque te dije pita que ni ni que sanarse, den api, acabe que cara, den iria o hacer más sanarse, vena vena la, apre den babna va pasé, den bang pita que la babna, carna va que la pita que la carne ca. Nidagini onna man nidagini karana vakala hitala karana ekak ehema natha dawasa pura iriyaw hatara yedawena ekak danaganna ekak anne de ehema karanna puluwanda kiyana wenasa obahasa podda pahedili kala dena sanada anithuka nidagini inna iriyaw idi bo welawata den api wedi yedawen nathi ekak nisanta ekotoda iriyawwa thina akare sihi karagena sihi karanawada sanasa me iriyaw mehema thina ekak ilawasi hitagini inne ekak thitagini inne ekak දැන් අපි රුසියක වැඩ කරද්දී සාමාන්‍යයෙන් හිතගෙන මෙහෙට ගොඩක් වෙලාවට හිත මෙහෙට යනවා. අපි තුන් ඉරියව්ව අපි කරනවා කියලා හිතලා හිතනවා කියලා දැන් කුස්සියේදී තර අපි හිත මෙහෙට ගොඩක් හිත මෙහෙට හිතගෙනම හිත මෙහෙට යන එකක් වෙනවා. ඒ වගේ තැනකදී. තාම ටිකක් පැහැදිලි කරන්න සාමාන්‍යයෙන් ওই කාරණා ටික පුළුවන් නම් මම පිට. මං හිතනවා මේක අර සාමාන්‍ය ජීවිතේට එන කොටස මට තේරෙන හැටියට අපිව කිට්ටු කරන්නේ සම්පජන්්‍යදී. මේක හැමේ ඉරියව්ව භවනාවට ගන්න එකක් වෙන්න ඕන. බලන්න සූත්‍රෙත් අරගෙන අර අර වැඩ කරනකොට ඉදිරිපත් පිටිපස බලන එක ඒ වගේ හැම සඳහනක් තියෙනවා. ඊළඟට අර වැඩ කටයුතු කරන එක අපිට ඔය කියනවා අර කොම සංඝාත පත්ත චීවර ධාරණේ සම්පජානකාරී යෝති අනේ ඒ කියන්නේ අම්ම ඔය කිව්ව වගේ වැඩ කටයුතු කරන එකක් ඒක. සංඝාටිය දරනවා පාත්‍ර දරනවා සිවුරු දරනවා වැඩ කටයුතු කරනවා මොනවා හරි ඒවට එතකොට සම්පජඤ්ඤ වගේ දෙයක් උපුටා ගන්න ඕ ඒක සම්පජඤ්ඤ ආශ්‍රයෙන් තමයි බුදු පියාණන් වහන්සේ කියලා දෙන්නේ කියන එකයි මගේ වැටහීම එනමුදු ඔය කියන ඉරියාපත කොටස ඒ ආකාරයට බැලුවොත් තේරුම් ගන්න පුළුවනි භාවනාවට අපිව නැත්තම් භාවනා අරමුණකටම අපිට දෙන ඉරියව්වක් වගේ නේද කියලා. ඒ කියන්නේ භාවනා අරමුණ මොකක් හෝ වෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා කියන අදහසෙන් වගේ. කියන එක තමයි මගේ තියෙන දැනුම. ඉතින් ඒක තුළ අම අහනවා සක්මන නැ හිතගෙන සහ සැතපීලා කරන එක ගැන. ඒකෙදී දැන් අපිට වැඩක් කරනකොට හිතගෙන ඉන්නවා තමයි ඒ වුණාට අපේ අවධානය තවත් එකකට ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් ඇටියට අපිට හිතගෙන තේ හදන්න පුළුවන්. එතකොට අට වැඩ කරනවා, ඔළුව වැඩ කරනවා, හිත වැඩ කරනවා. මේක බලන්න ඕන කේතලේ ගාන ඕක අරගෙන වතුර දාන්න ඕන. ওই වගේ කාරණා ගොඩක් තියෙනවා. එතකොට මම හිතනවා ඒක සම්පජඤ්ඤයට සම්බන්ධ කරගන්න එක ලේසි කියලා. බුදු පියාණන් වහන්සේගේ සූත්‍රය මට තේරෙන හැටියට කිව්වොත් අර කරන හිතගෙන එක අපිට ලේසි වෙන්න පුළුවනි. කර්මස්ථානයකටම යන්න කමටහනක්ම කරන්න දාහන්නක් හැටියට කියනවා නම් මං උනත් දැන් පරයන්කේදී වාඩිලා ඉන්නකොට පුඩා කියන අමාරු නම් කකුල හිටි වැටිලා මහා ජල්බරි ගොඩක් තියෙනවා නම් හිත ගන්න හිටගෙන ඉතින් නිකන් ඉන්නත් බෑනේව කොහෙට හරි හේතු වෙන කොහෙට හරි හේතු වෙන අවගුණ පිළිම මතක් වෙන වෙනකොට අතරම කියනවා නම් ඒ විදිහට අර අද්දේ කතුන්දර ගැට කාගෙන ඇස් දෙක පියාගෙන ඕ පැත්තකට හේතු වෙලා ඒ තුළ ඉන්නවා කියලා කියන්නේ ඉතින් මට උමනා කරන භවනාව කරනවා. ඒක කරන්න කිසි ගැටලුවක් නැහැ. පරයන්කේදී අර ආනපාණයට කරපු ඒ වැඩපිළිවෙලක් තිබ්බ කියන්නකෝ. ඔය සාදර වෙන එක, සද්ද ඇහෙනවා නම් ඉව්වට සාන්තර වෙන එක, හිත දුවනවා නම් ඉව්ව බලා ගන්න එක, දැනගන්න එක, ශරීරය තුළ තියෙන මොනවා හරි පස්සදි ගුණ තියෙනවා නම් ඉව්ව වැඩි දියුණු කරගන්නේ. ඕ ඒ වගේ පිටිපස්සේ තිබිච්ච අර පෙර කතා කළා වගේ අර තණ්හාවේ තියෙන ලක්ෂණ ටික දකින්න පුළුවන් නම් ඒව බලන එක වගේ ඕනම දෙයකට යන්න ඒක බාධාවක් නැහැ අතම කියනවා. බගදා පරයන්කයට යන්න අමාරුම නම් හිතගෙන භවනා කරන එක ගොඩාක් තේසි වෙන්නත් පුළුවන්. ඔයිට හාම සමාන ලක්ෂණයක් තමයි මම දකින්නේ නින්ද තුලත්. හැබැයි මෙතන අවුලක් තියෙනවා. නින්ද කියල කියන්නේ අර සැතපෙන් ඉරියව්ව තුළ ප්‍රශ්නේ තමයි අපි හිතට ඉස්සෙල්ලා උගන්නලා තියෙන්න ඕන කියලා තියෙන්න ඕන මේ යන්නේ නිදා ගන්න නෙවෙයි කියන්නේ. එතකොට අපි දන්නේ ඇලවිච්ච වෙලාවට අපි ගිහම පොරවන්ට විතරක් නෝ දැන් උගන්නන්න ඕනේ. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. සමහර වෙලාවල් තියෙනවා මම නිදාගන්නේ භවනා නැත්නම් ඇලවෙන්නේ භවනා කරා. මම ඒ වගේ. එතකොටත්
මාතක සමහර හාමුදුරුවෝ නම් මේකට විරුද්ධත් වුණා. සමහරලාට ඇත්තටම මට මුකුත් කරන්න කියන්නේ හිතන්නකො කොන්දේ අමාරු තිබිච්ච කාලේ විශේෂයෙන්ම ඉස්පිරිතාලේ හිටපු කාලේ මට පරයන්කෙට යන්න බැරි නම් මං කරපු භාවනාවකට තිබ්බ තනපානයක් නම් ඒක කරන්න වුණා ඇඳේ නිදාගෙන. මං අහලා තියෙනවා අජන් චාහාමුදුරුව අසනීප වෙනවා උන්වහන්සේගේ වයස අවුරුදු 62 දී. ඊට පස්සේ උන්වහන්සේ ඇඳට වෙනවා පෙරලයිස් වෙන අතර කියනවා. ඊට පස්සේ කාලයක් යනකම් උන්වහන්සේ භාවනා කරලා තියෙනවා. කටි කියන භාවනා කරපු විදිහ වර විද්‍යාවෙන් අර මේ තොපු කරලා තියෙනවා. ඒකට නම් දැන් කාලේ නෙවෙයි. කොහොම නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ එතකොට භාවනා කරලා තියෙන්නේ අර සතිපිචිරිය වුණා. එතකොට ඒ වෙලාවේදී අපි කරන ඕනම මෙනෙහි කිරීමක් කරන්න ඕනම විදිහේ කර්මසානයකට යන්න කිසිම බාධාවක් නැහැ. තවත් සාධකයක් පෙන්නන්න නම් මේක හරි සෙන්සිටිව් වෙයි මේ සාධකය. තථාගතයන් වහන්සේගේ සංවේදී වෙයි. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය බලන්න. උන්වහන්සේ හිටියේ සතිපිරියවුවේ අර සිංහසීයාවේ. එහෙම ඉඳලා උන්වහන්සේ අපි අහලා තිනවනේ 14 වෙනි ධ්‍යානෙටම ගියා. ආපස්සට ආවා. ආපහු ගියා. ආපස්සට ආවා. මොනෝම කියලා කාරණා. එතකොට ඇත්ත උන්වහන්සේ මං හිතන්නේ දා ධර්මදේශනා කරෙත් ඔය කියන සතිපිරියවුවේම තමයි. ලංකාවේ සමහර හාමුදුරුවෝ ඉඳලා තියෙනවා ඒ කාලේ මට මතක නැහැ. දැන් නම් කොහෙද කියලා උන්වහන්සේ බණ උන්වහන්සේලා බණ කියලා තිබ්බේ සතිපිරියවුවේ සමහර ඇත. ඉන්දියාවේ අදටත් ඉන්නවා. ඒගොල්ලෝ නිගණ්ඨය ඒගොල්ලෝ බණ කියන්නේ ගොඩක් වෙලාවට සතිපිලාලු දෙපැත්තකට නිදාගෙන වගේ බණ කියනවලු ඒගොල්ලන්ගේ කට්ටියට. ලංකාවේ හැම තීම එකක් කරොත් නම් මං හිතන්නේ විගහාට ප්‍රසිද්ධ වෙලා මොකක් හරි එකක් කියන මොන මොනාගේද වැටිලා කොහොම හරි කමන්නේ. ඔය කියන ඉරියව් හතර මට තේරෙන හැටියට අපිට දේශනා කරලා තියෙන්නේ කර්ම කමඨහන වඩන්න කමඨහන පුරුදු කරන එක තමයි. අර සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු කරන ඒ කියන එකට තමයි අපේ භවනාවේ ඊළඟ ටික බුදුපියාණන් වහන්සේ අරන්ගෙන බලන්න සතිපට්ඨාන සූත්‍රයේ මට පස්සේ තමයි ඒකත් තේරුනේ පුදුම පිළිවෙලක් තියෙනවා. අර මම ඒ කාලේ ඉඳලා කියන වචනේ ඒක තව ටිකක් මේ වුණා බලන්න ඉස්සෙල්ලාම ආනපාන සතිය උගන්නනවා පරයන්කේට ඊළඟට ඒකට පස්සේ උගන්නනවා ඕක ඕකෙදි විතරක් නෙමෙයි මම උත්තර කරන්න පුළුවන් මෙන්න මේ වගේ දෙනු කරන්න පුළුවන් කියලා දැන් උන් ඉරියාපතට එව්වා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේක සාමාන්‍ය ලෝකෙට ගෙනියන්න අන්න එතනට දෙන්න ඕන සම්පජඤ්ඤ වගේ කොටස් ටික. ඒ වගේ අර හරි ලස්සන ක්‍රමයක් ලස්සන පිළිවෙලක් පේන්න තියෙනවා. මේ 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 කියන සතිපට්ඨාන භාවනාව තුළ ඉතින් මට තේරෙන හැටියට ඔය කියන ඉරියව් හතර අපිට භාවිතා කරන්න තියෙන්නේ එතකොට අපේ කමඨහනකට. සාමාන්‍ය ජීවිතයේදී වැඩ කටයුතු කරන්න පුළුවන් අපි හිතගෙන තමයි ඉන්නේ. ඒ වුණාට හිතගෙන විතරක් නෙවෙයි ඉන්නේ. එතන අන්න එකයි වෙනස. හිතගෙන විතරක් නෙවෙයි නම් අපි ඒ හිතගෙන මොනවාරි වැඩක යෙදෙනවා පුළුවන් මොනවාරි කරනවා වගේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මං හිතනවා අපි ඒ කරන වැඩේටයි අවධානය වැඩිපුර දෙන්න ඕනේ කියලා ඉරියව්වට නෙවෙයි කියන්නේ. ඉතින් එහෙම බලනකොට හොඳයි ප්‍රශ්නේ බොහොමද ප්‍රශ්නය. මේ කියන ඉරියාපත ක්‍රමය අපිට කියලා දෙන්නේ ඔය කියන කමටහන භාවිතා කරන්නමයි. දැන් අපි හිතන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් මං වයසයි වාඩි වෙන්න බෑ පාරයන්කේට යන්න බෑ බුදු හිටිය හොඳද එහෙම අහන්නත් පුළුවන්. නමුත් ඉතින් හිතගෙන හිතට ප්‍රශ්නයක් නැහැ. මොකද ඉරියව් හතරක් තියෙනවා අපිට භාවිතා කරන්න. වගේම ආනන්දයන් වහන්සේ රහත් වෙලා තියෙන ওই හතර ඉරියව්වන්නේ ඒකකටවත් අදාළ නැති තැනකේ. ඉතින් කොහොම නමුත් අර ඒ කියන්නේ උන්වහන්සේ අර ඉරියව් හතරටම අදාළ නැති ඉරියව්වක් හැමදාම හැම දිගටම පාවිච්චි කරලා පුරුදු කරා නෙවෙයි. කෙදිනම් වෙලා තිබ්බේ අර මහන්සි වෙලා අවසානට මේ ටික ඔක්කොම අතහැරලා දාන්න ඕන පොඩ්ඩක් විවේක ගන්න ඕනේ කියලා සැතපෙට හදනකොටනේ අර පොඩ්ඩක් ඇලවෙනකොට වගේනේ උන්වහන්සේ රහත් භාවයට පත් වුණා කියලා කියන්නේ. ඔය තායිලන්තයේ ඔක ලස්සනට කියනවා මේ තථාගතයන් වහන්සේගේ දේශනා ඔක්කොම ටික කටපාඩම් කරගෙන දන්න කියන සාත්‍ර ටික ඔක්කොම දැම්මලු. වීඩියෝ ටික කියන්නේ ලොකු. ඉතින් අවසානට බැරි වුණාලු දැන් මාස 3ක් උත්සාහ කරලා අවසානට හිතුවලු මේ ඔක්කොම අතාරින්න ඕන. මට වැඩක් නැහැ මේ එකක්වත් එකකින්වත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා. ආන් එහෙම කරලා මේක ඔක්කොම අතහැරලා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා හිතිච්ච වෙලාවේ තමයි කියනවා උන්වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තේ. ඒක හරි විලෝකකේ නම් තමයි. ඒ වුණාට ඕක තමයි ඇත්ත කතාව. සත්‍ය ස්වභාවය. කොහොම නමුත් අර කියන ඉරියව් ටික මට තේරෙන හැටියට ඒක අපිට භාවිතා කරන්න තියෙන යම් කමඨහන් වලට තමයි. සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට සම්පජන්‍ය තමයි අපිට ඒකට උමනාවක් වෙන්නේ. එතකොට කකුල බිම තියෙන එක වෙන්න පුළුවන්. ලක්මනේදී තේරෙනවා වගේ.
ඊළඟට ඔය පාතපය එහෙම එහෙ වෙන ඒවට සම්පජාන ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඉතින් එහෙම කොටසක් තියෙන හින්දා මම විශ්වාස කරනවා මේක භාවිතා කරන්න කියන්නේ අපේ කමඨහනකට කියලා. ඉතින් ඒ අදින් බලනකොට ඔය හතරෙදිම සිද්ධ වෙන ක්‍රියාදාම එකයි සතපිලා භාවනා කළා වුණත් අපිට ආනාපාන තියෙන කොටස් ටික බලන්න පුළුවන්කම තියෙනවා නම් නින්දට නොයා අර කියන අසදි ගුණයට එක පාටම පණිටියක් නැතුව අපිට හිත අවදි කරගෙන තියාගන්න පුළුවන් නම් අර ඨාන කියලා සූත්‍රයකදී අඟුත්තර නිකාය 5 අනේක කියනවා මේ ඔය තීන මිද්ද ඨානිය ධම්මා යමාරෝ කියලා නිදිමතට හේතු වෙන ධර්මතා තියෙනවා කියලා. ඒවාම ගණ්ඨනාකයි. ඉත එතකොට අවදි කරවල තියන්න පුළුවන්කමක් තියෙනවා නම් ආලෝක සංඥාව වගේ ඇති කරගෙන විශේෂයෙන්ම මම නිදාගෙන ඉන්නවා නම් ඒ වෙලාවේදී ඇස් දෙක පියාගෙන භාවනා කරන්න හිතන්නේ නැහැ. අසනීපිත කාලේ තමයි ගොඩක් රටු කරන්නේ. හැබැයි කොහොම නමුත් මේ හතර ඉරියව්ව පුරුදු කරන එක වටිනවා. මොකද මොන වෙලාවකදී මේක භාවිතා කරන්නට අහුවෙද කියලා කියන්න බෑනේ. අපි ඒකින් හොඳයි හැම එකක්ම පුරුදු කරලා හුරු වෙලා තියෙන එක. අපේ භාෂාවෙන් කියනවනම් එක්ස්පර්ට් වෙලා තියෙන එක හොඳයි. එතකොට ඕනම භාවනාවක් ඕනම වෙනෙහි කිරීමක් කරනවා නම් එහෙම එකක් ඕනම විදිහකට සතිමත් වෙන්න සිහිමත් වෙන්න සිහිය පුරුදු කරන්න ඔය කියන ඉරියව් හතරම භාවිතා කරන්න පුළුවන්නේ.